බෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. ආද අපර බල කරේ. මහත්තයාට බර වැඩ කරන්න බෑ. මොනවාද මේ ඔළුවට අර යකඩ පාලමක් ගහති යකඩ කන්න නේද ඔළුවට කෙලින් වැදෙත්. ඊට පස්සේ මේ බෙල්ලේ අස්ති ඔක්කොම ඇද වෙලා තියෙනවා. දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ 4 දෙනෙක්. වයස අර ලොකු පුතාට අවුරුදු 18යි. ස්කෝලේ ඉවරයි. ඔව්. අනිත් එක්කෙනාට අවුරුදු 12යි. දුවට අවුරුදු 9යි. චූටි පුතාට අවුරුදු 5යි. හොදරු ස්කෝල් මේ පෙර පාසලේ වැඩ වගේ අදින ඒවා කරන්නේ. ස්කෝල් වැඩ කරනවා. අත්තිම ස්කෝල් වැඩ කරනවා නේ. නොර ඩකරන් දාල් දෙන්න. ඔව් සර්. මහතර කුලියක් කරගන්න බෑ. මට නැති මොනක් මම නැකට කියනවා අක්කමඩ මෙහෙම උදව්වක් කරන්න
කියලා. එතකොට එයාට අක්කලමට මානාංගි කියලා මේවා කරනවා. හරි අපි බලමු. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ දෙහිඅත්ත කණ්ඩිය කොයි හරියේද මේ ගම්මානේ නම? මේ උත්තලපුර. ඈ? උත්තලපුර. උත්තලපුර. ආ ග්‍රාම සේවසම? සඳමණ්ඩල. සඳමණ්ඩල. සඳමණ්ඩල සමෘද්ධිය තියෙනවද? ඔව් සමෘද්ධිය තියෙනවා. හරි රජෙන් දෙන මේ සමෘද්ධිය තියෙනවා. කීයද තියෙන්නේ? 3500. 3500. හරි ඉතින් දරුවෝ හතර දෙනෙක් නේ? ඔව්. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉතින් අපි විවිධ ප්‍රදේශවලට ලංකාව පුරාම එහෙම ඇවිදිනකොට විවිධ අය අපට හමු වෙනවානේ. ඉතින් මේ තවත් එක් පවුලක්. ඉතින් සමහරක් වෙලාට මේ වීඩියෝ එක දකිනකොට ඔබට එක එක දේවල් හිතේවි. කොහොම නමුත් අපට යන තැන සමහරක් වෙලාට විවිධාකාර වූ මනුස්සකම් ඉරුණු මිනිස්සුත් හමු වෙනවා. මේ වගේ දුප්පත් කමින් ජීවිතේ ගත කරන මිනිස්සුත් හමු වෙනවා. ඉතින් අපට ඒ පිළිබඳව ඔබට මතක් කරලා ඔබෙන් සමහරක් වෙලාට ඉතින් දරුවන්ට පාසල් උපකරණ ටිකක් දෙන්න පුළුවන් නැත්නම් ජීවත් වෙන මාර්ගයක් හදලා දෙන්න පුළුවන් නම් ඒ වගේ දෙයකට උදව් උපකාර කරන්න පුළුවන් නම් මේ වෙලාවේ අපි ආරාධනා කරන වෙලස ටීවීට ප්‍රණාලිකාව බලන්න ඔබට පුළුවන් යමක් තියෙනවා නම් මේ අම්මා ඉල්ලන්නේ දරුවන්ට උගන්වන්න ක්‍රමවේදයක් නැති නිසා මහත්මයා බර වැඩ කරන්න බෑ නමුත් කුලී කරන කියලා කියනවා ඔයත් කුලියට යනවා මට මහත්මයා තසින් මහත්මයා තසින් මොකද වඩ මානසිකව ප්‍රශ්නයක් තිබුණොත් ඒත් සීන් වැඩි වෙනවා. ඒක නිසා ඒවා ගැන හිතන්න එපා. මිනිස්සු දැන් ඔබට අතපය දෙයන්ගේ පිටේ හොඳට දිනවනේ. S2 පේනවා නේද? S2 දැන් දුර පේනවාට ළඟ කොට. ඒ නිසා දරුවොත් හතර දෙනෙක් කිනවා සම්ප්‍රසික් කිනවා දැන්. එතකොට අතේ පයේ හය තියෙද්දි තියෙන කාලේ හම්බ කරගන්න ඕනේ. එතන තියෙන පරිචිත ශිෂ්‍යද මොනවා හරි වගා කරලා හරිද ජීවත් වෙන්න ඕනේ. ඉතින් හැමෝ සමහරක් වෙලාට හැමෝටම හැකියාවක් නැහැ මේ විවිධාකාර උදව් ඉල්ලුවට දෙන්න. නමුත් මේක සානුකම්පිතව බලලා සමහරක් වෙලාට ඔබේ දරුවෝ 3 දෙනාට 4 දෙනාට සමහරක් වෙලාට මේ පාසල් උපකරණ ටිකක් නැත්තම් ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාවක් හදලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වීඩියෝ එක බලන කට හරි අපි ආරාධනා කරනවා පුළුවන් නම් මේ මක් උදව් කරන්න අපි ආරාධනා කරනවා ඔබට. අපිට කතා කරලා කියන 076 867 1088 072 76 88 0 072 276 2588 කතා කරලා කිව්වොත් අපිට පුළුවන් මේ දරුවෝ හතර දෙනා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නට ඉගෙන ගන්න අවශ්‍ය පාසල් උපකරණ පන්තියන්නේ සමහර දරුවෝ ඉතින් යන්න හැකියාවක් නැති නිසා පාසල් උපකරණ වගේම පාසල් නිලැඳුම් ලබා ගන්නට උන්ට හැකියාවක් නැහැ කුලී වැඩ කරන නිසා. ඉතින් ජීවත් වෙන මාර්ගයක් හදලා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ලොකු පිනක් කියලා තමයි මේ වෙලාවෙත් මතක් කරන්නේ. එහෙනම් අපි අද දවසේ මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එන්න අපි අපේ අයට උදව් කරමු. වෙලසේ මනුස්සකම ලංකාවටම. අටයි. ආ මේ ආ දෙන්න කොහොමද කියන්නේ මම හිතන්නේ බැලුවා ඒක නම්